සුරේකා සහ රවිගේ විවාහ මංගල්‍යයේ ඇඳුම් නිර්මාණය ගැන විවාහ වැඩසටහනෙන් අපි කතා කළ යුතුමයි. මොකද විවාහ ශාස්ත්‍රයේ ප්‍රවීණයන් ඇඳුම් නිර්මාණය සඳහා මෙහිදී සම්බන්ධ වුණා. ඒ අභිෂේක මණ්ඩපය, පිල්ස් ඩිසයින් ආයතන සහ සරිටා ටෙක්ස්ටෝරියම් ආයතනය. ඒ විතරක් නෙමෙයි, සුරේකා හැදුණේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි නිෂා මනහරි මහත්මිය අතින්. සූදානම් වෙන්නේ ඒ විවාහ මංගල්‍යයේ විශේෂ අවස්ථා ඔබට ඉදිරිපත් කරන්න. සුවමැව්ව සුරගෙන නුබදෝ ආද විලා මල්වාරේ වස්සානුනුම මගෙදෝ මගේ වාගේ දැනුණා මෙතු විඳ මොහොතේ හා බවගානක් රැඳුණා එක හීනයක මා මගේ නම සුරේකා මගේ හස්බන්ඩ්ගේ නම රවි ඉතිං පසුගිය මාසය අපේ විවාහ උත්සවයේ තිබුණා අවුරුද්දකට කලින් වගේ තමයි මගේ විවාහයේ ප්ලෑන් කරන්න ගත්තේ මිස් නේෂා මාව ලස්සන උඩරට මනාලියක් විදිහට මාවත් මගේ ගෲප් එකේ සියලුම දෙනාවත් ඩ්‍රෙස් කරලා තිබ්බා ඒ වගේම සරීට ආයතනයෙන් තමයි මගේ සාරි සහ මගේ බ්‍රයිඩ්ස් මේඩ්ලාගේ සාරි ඔක්කොම අපි ගත්තේ මිස් නේෂා එක්ක ගිහිල්ලා ඉතින් මම එදෙන සැරසුනේ අයිවරි ගෝල්ඩ් වලින් මගේ බ්‍රයිඩ්ස් මේඩ්ලා රෙඩ් ඇන්ඩ් ගෝල්ඩ් මික්ස් වෙච්ච සාරියක් තමයි ඇන්දේ සුරේකත් රවිත් දෙන්නම ලංකාවේ ජීවත් වෙන අය නෙමෙයි ඒ වගේම එයාලගේ බ්‍රයිස් මේඩ්ලත් ලංකාවේ ජීවත් වෙන අය නෙමෙයි බ්‍රයිස් මේඩ්ලා ලංකාවට ආවේ වෙඩින් එකට දවස් දෙකකට කලින් ඉතින් ඒත් අපි එයාලගේ ඇඳුම් නිර්මාණය කරලා ලස්සනට මේ දේ කරන්න වගකීම ඉතාම විශ්වාසයෙන් බාරගත්තා ඉතින් සුරේකා ලංකාවට ඇවිල්ලා දවස් මං හිතන්නේ 8ක් තමයි වෙඩින් එකට කාල සීමාව තිබුණේ මට එයාගේ සාරී හැම දෙයක්ම සිලෙක්ට් කරගෙන හැම දෙයක්ම කරන්නට ඉතින් මේ පුංචි කාල සීමාව තුළ එයාගේ සාරි මිලා දී ගන්න අපි ඉතාම විශ්වාසයෙන් ගියේ සරිටා ටෙක්ස්ටෝරියම් ආයතනයට එයාගේ වෙඩින් සාරි එකත් එයාගේ ගොයිනවේකට ඇඳපු චෝලි එකත් මේ හැම දෙයක්ම මිලදී ගත්තේ සරිටා ටෙක්ස්ටෝරියම් ආයතනයේ සාරියක් මිලදී ගන්නට ගියාම අපිට ආයතනයෙන් ලැබෙන සහයෝගය ඉතාම වැදගත් වෙනවා මොකද බ්‍රයිට් කෙනෙක් එන්නේ මොන සාරිය මිලදී ගන්නවද කියලා ලොකු අයිඩියා එකක් නැතුව ඉතින් එතනදී එක එක මිල ගණන් යටතේ සාරි ගොඩක් බලන්නට ආසාවක් ඕනම බ්‍රයිඩ් කෙනෙක්ට තියෙනවා. ඉතින් ඒ අවශ්‍යතාවය සපුරන සේවක පිරිසක් ඉන්න එක මං හිතන්නේ සරිටා ටෙක්ස්ටෝරියම් ආයතනයේ තවත් එක් විශේෂ ලක්ෂණයක්. මගේ හස්බන්ඩ් උඩරට නිලම කෙනෙක් විදිහට තමයි ලෑස්ති වුණේ ඒ සම්බන්ධයෙන් අභිෂේක මණ්ඩපේ මිස්ටර් රුවන්ට මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕනේ අපි විවාහ උත්සවයකට සූදානම් වෙනකොට එහෙම නැත්නම් විවාහ උත්සවයක් සැලසුම් කරනකොට අපි ගොඩක් වෙලාවට මේ හිතන දෙයක් තමයි නැත්නම් අපි ගොඩක් වෙලාවට මේ දැනුවත් වෙන දෙයක් තමයි මේ යුවතිපතීන් දෙපළගේ ඇඳුම් ගැන අපි උඩරට සම්ප්‍රදාය වෙන්න පුළුවන් එහෙම නැත්නම් බටහිර සම්ප්‍රදාය නැත්නම් ඉන්දියානු සම්ප්‍රදායට මේ මොන සම්ප්‍රදායට අපි විවාහ උත්සවය සැලසුම් කරත් නැත්නම් මොන සම්ප්‍රදායට අපි විවාහ උත්සවය කරත් අපි මේ විශේෂත්වයක් දක්වන මේ විවාහ උත්සවයේ ඇඳුම් පැළඳුම් ගැන අනික් දේවල් වලට අපි විශේෂත්වයක් නොදක්වනවා කියන එක නෙමෙයි අපි මේ කියන්නේ ඇඳුම් සඳහා වැඩි විශේෂත්වයක් යොමු වෙනවා මෙහිදීත් අපි උඩරට සම්ප්‍රදායික විවාහ උත්සවයක් නම් අපි සමරන්නේ අපි උඩරට සම්ප්‍රදායික විවාහ උත්සවයක් නම් ගන්නේ විශේෂයෙන් මේ ඇඳුම කියන එක එහෙම නැත්නම් අපේ පැරණි සම්ප්‍රදායික ඇඳුම අපි මොන විදියට සැලසුම් කරගන්න මොනවාද අපි මේකේ බලන්නේ මොන වගේ තත්ත්ව පාලනයක්ද අපි මේකේ කරන්නේ මෙන්න මේ වගේ කරුණු කාරණා රාශියකුත් එක්ක මේ වගේ ලස්සන විවාහ උත්සවයක් සැලසුම් කරනකොට අපි ගොඩක් වෙලාවට මේ ඇඳුම ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ අද අපි මේ කතා කරන විවාහ උත්සවයේ සුරේකගේත් රවිගේත් විවාහ උත්සවය ගැන තමයි අපි මේ කතා කරන්නේ අපි මේ රවීට නිර්මාණය කරලා තියෙන ඇඳුම අභිෂේක මණ්ඩපේ අපි සුවිශේෂයෙන්ම නිර්මාණය කරපු ඇඳුමක් රවිගේ ස්කින් කලර් එකට නැත්නම් බ්‍රයිඩ්ගේ ඔසරිය වර්ණයට ගැලපෙන විදියට අපි රවීට නිර්මාණය කරේ හරි අපූරු අලුත්ම විදියක වර්ණයක් තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ අයිවරි බ්‍රොකේඩ් කියන මැටීරියල් එකේ ඉතාමත් ලස්සන වර්ක් එකක් තමයි අපි මේ නිර්මාණය කරලා තියෙන්නේ ඉතාමත් හෙවි වර්ක් එකක් තමයි මේ ජැකට් එකේ තියෙන්නේ ඒ වගේම මම දෙවන මනමාලයන්ට අරන් තියෙන රෙඩ් කියන වර්ණය තමයි නිලම ඇඳුම් ටික කරලා තියෙන්නේ ඉතාමත් චාම් සිම්පල් වර්ක් එකක් තමයි මේ ජැකට් වල දකින්න ලැබෙන්නේ අභිෂේක මණ්ඩපේ අපි ඉතාමත් ක්‍රමවේදයකට අනුව මේ ඇඳුම් ටික නිර්මාණය කරලා තිනවා
ඉතාමත් ලස්සන සුන්දර විවාහ උත්සවයක්. ඒ වගේම තමන්ටත් පුළුවන් තමන්ගේ විවාහ උත්සවයේ ඉදිරියේදී පැවැත්වෙන නැන් 2017 2018 වර්ෂවල වගේ පැවැත්වෙන විවාහ උත්සවයක් සමරන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් මේ වැඩසටහන අරබනවා නම් එන්න පුළුවන්. අපිත් එක්ක කතා කරන්න පුළුවන්. අභිෂේක මණ්ඩේ මොන වගේ සේවාවන් තියෙන්නේ, මොන කොහොමද අපි මේ නිර්මාණශීලී වෙන්නේ, කොහොමද නිර්මාණයක් නිර්මාණය කරගන්නේ, කෙනෙකුට අලුත් නිර්මාණයක් කරගන්නේ කොහොමද, මෙන්න මේ වගේ වැඩි විස්තර කතා කරගන්න අභිෂේක මණ්ඩපේ මට විශේෂයෙන්ම කතා කරන්න පුළුවන්. මගේ පෞද්ගලික දුරකථන අංකයක් තියෙනවා 0716 831 986. ඒ වගේම අභිෂේක මණ්ඩපේ පොදු දුරකථන අංකයක් තියෙනවා 0111 43 43 03. ඒ වගේම අපේ වෙබ්සයිට් එකක් තියෙනවා www.abhishekamandape.lk කියලා. ඒ වගේම අභිෂේක මණ්ඩපේගේ ලස්සන Facebook page එකක් තියෙනවා. ඒකේ මේ වගේ ලස්සන විවාහ උත්සව ගොඩක් ඒකට ගියොත් බලන්න පුළුවන්. ප්‍රධාන ශාඛාව හයි ලෙවල් පාරේ මහරගම පිහිටා තියෙන වගේම රටේ හතර දිබ්බාගේ අපේ ශාඛාවල් පිහිටා තියෙන. විශේෂයෙන්ම මතක තියාගන්න අභිෂේක මණ්ඩපේ නමින්ම තමයි අපි අපේ ශාඛාවන් පවත්වාගෙන යන්නේ. විශේෂයෙන්ම අපි ගාල්ල නගරේ අපේ ශාඛාවක් තියෙනවා. ඒ වගේම මිරිස්වත්ත ගම්පහ මිරිස්වත්ත අපේ ප්‍රදේශයේ ශාඛාවක් තියෙනවා. ඒ වගේම මහනුවර අපගේ ශාඛාවක් තියෙනවා. දෙහිවල ශාඛාවක් තියෙනවා. ඒ වගේ මීගමෝ ශාඛාවක් තියෙනවා. විශේෂයෙන්ම බණ්ඩාරවිල නගරේත් අපේ අලුත්ම ශාඛාවක් තියෙනවා. මේ ඕනෑම ස්ථානයකට ගිහිල්ලා අභිෂේක මණ්ඩපේ මොන වගේ සේවාවන්ද තියෙන්නේ, කොහොමද තමන්ගේ විවාහ උත්සවය සැලසුම් කරගන්නේ කියලා කතා කරගන්න පුළුවන්. අමතක කරන්න එපා, කල් වේල ඇතුව අභිෂේක මණ්ඩපේට ගිහිල්ලා තමන්ගේ විවාහ උත්සවය මේ වගේ ලස්සන සුන්දර විවාහ උත්සවයක් විදිහට සැලසුම් කරගැනීමේ හැකියාව තියෙනවා. කොයින වේකට මමයි මගේ හස්බන්ඩ් චේන්ජ් වුණා. මම ලෙහෙංගා එකක් සහ මගේ හස්බන්ඩ් ඒකටම හරියන විදිහට කුර්තා එකකින් ලෑස්ති වුණා. ගොයිනවේකට මගේ සාරිය මම ඒකත් ගත්තේ සරේටා ආයතනයෙන්මයි. මගේ හස්බන්ඩ් එයාගේ මේ සූට් එක ගත්තේ වීල්ස් ආයතනයෙන්. මිස් නීෂා මාව ලස්සනට මේ මම හිතුව ආකාරයෙන්ම මාව ලෑස්ති කරලා දුන්නා. කේක් සැපයුවේ ඉනෝකා අක්කා. මගේ මේ සියලුම ඇඳුම් නිර්මාණය කරේ අනෝම ෆර්නැන්ඩු. ස්ටුඩියෝ යූ ආය තේනෙන් වීඩියෝ අපි සියලුම දේ අපිට සැපෙව්වා. උල්ලගේ දෙමින් දුම්බර කඳු මෙටියේ සුරේඛගේ ස්කින් කලයකට ලස්සනට මැච් වෙන විදිහට අපි ගෝල්ඩන් අයිවරි සාරි එකක් තමයි මෙලදී ගත්තේ. ඒ වගේම අද තියෙන ට්‍රෙන්ඩ් එකට හැටියට දිග සාරි ෆෝල් එකක් තියෙනවා යාගේ කැන්ඩියන් එකේ. ඒ හැම දෙයක්ම අලුත් විලාසිතයි. බ්‍රයිස් මේඩ් මෙටීරියල්ස් මේ හැම දෙයක්ම අපි මෙලදී ගත්තේ සරිතා ටෙක්ස්ටෝරියම ආයතනයේ. එයාට හරිම පුංචි වෙලාවක් තිබුණේ ගොයිනවේ චේන්ජ් එකට. එයාට ඕනේ වුණා තාම ඉන්දියානු විලාසිතාවකට හැඩවෙන්න ආශස වුණා. මොකද එයාගේ හස්බන්ඩ් ඉන්දියානු ජාතිකයෙක් නිසා සහ එයාගේ පවුලේ අය හැමෝම ජීවත් වෙන්නේ ඉන්දියාවේ නිසා. ඉතින් එයාට ඒ ලස්සන මවල දෙන ඉන්දියානු නිරූපිකාවක් වගේ ලස්සනක් මවල දෙන වගකීම මම බාරගත්තා වගේම මම හිතනවා මම ඒ වගකීම අකුරටම ඉෂ්ට කළා කියලා. අපේ ලස්සන දවස තවත් ලස්සන කරන්න අපිට ගොඩක් උදව් කරපු මිස් නීෂාටත්, අභිෂේක මණ්ඩපේ ආයතනයටත්, සරීට ආයතනයටත්, වීල්ස් ආයතනයටත්, මගේ පවුලේ අම්මා තාත්තා අයියලා දෙන විශේෂයෙන්ම ලොකු අයියා සියලු දෙනාමත්, අක්ක ඇතුළු මගේ හස්බන්ඩ්ගේ පවුලේ සියලු දෙනා, සියලුම යාළුවෝ, මගේ දම්මම්මා ඇතුළු මගේ සියලුම නෑදෑයෝ මම මේ අවස්ථාවේ මතක් කරලා සිටිනවා. ලස්සන වෙඩින් එකක් අපිට තවත් ලස්සන කර දුන්නට හැම දෙනාටම මම ස්තුතිවන්ත කරනවා. ඔබේ කාර්යබහුලත්වයත් එක්ක තමන්ගේ රූපය ගැන හිතන්නට ඔබට කාලයක් නැතුව ඇති. නමුත් විවාහ වැඩසටහන නරඹන ඔබට ඒ සඳහා හොඳම පිළියම ලබා දෙන්න අපි හැමදාමත් කටයුතු කරනවා. ඉතින් ඒ පිළියම ගැන අද දවසේ ඔබට කතා කරන්නේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී රම්සි රහමත්.
අද මම බ්‍රයිඩල් ක්‍රියේෂන් එකක් කරලා තියෙන්නේ. බ්‍රයිඩල් ක්‍රියේෂන් කෙනකෝ හරි වැදගත් අවුට්ෆිට් හෙයා මේකප් ඒ කියන්නේ බ්‍රයිඩ් කෙනෙක් කරනකොට ටෝටල් ලුක් එක තමයි හරි අවශ්‍ය. මගේ මොඩල් ඇවිල්ලා ශානිකා එයාගේ මූණ හැඩ ෆිගර් එක බලලා පස්සේ මම මේ ක්‍රියේෂන් එක කරලා තියෙන්නේ. ඒ කියන්නේ එයා හරි සිම්පල් විදියට මම මේ ඩිසයින් කරලා තියෙන්නේ. ඕගනට පේනවා මේ සාරි එක ෂිමරි සාරි සමේ සිල්වර් ලයිට් ගෝල් ඇන් ටච් ඔෆ් ග්‍රීන් එකට තමයි මේ ෂිමරි සාරි එක වැටෙන්නේ. නමුත් මේක හයිලයිට් වෙලා තියෙන්නේ මේක ජැකට් එක. තව එකක් මේ ස්ටාර් එක බ්‍රයිඩල් කරනකොට හෙයාර් ස්ටයිල් මේක හරි වැදගත්. ඉතින් ශානිකාගේ ලුක් එකට මේ මම ඕනකම ලුක් එකට මේ මොඩර්න් විදිහට හෙයාර් ස්ටයිල් එකක් කරලා තියෙනවා. ඔයගලන්ට පේනවාද එයාගේ කොන්ඩිෂනම හයිලයිට් කරලා බෝඩ් එකට තමයි හෙයාර් ස්ටයිල් කරලා තියෙන්නේ. කවකක් මේ කියනකොට එයාගේ බ්‍රයිඩ් මේකප් එක බලන්න පුළුවන් චුට්ටක් ස්ට්‍රොง විදියට තමයි කරලා තියෙන්නේ. ඇස් වල ගෝල් වලින් එයාගේ ඇස් හරි ලස්සනයි. ඒක නිසා මම හුඟක් අයිලයිනර් දැන් හරි ප්‍රොමිනන්ට් ෆැෂන් වෙලා තියෙන්නේ. ඉතින් මේ බ්‍රයිඩ් කෙනෙක් ටෝටල් ලුක් එක හරි අවශ්‍යයි. එයා මේකප් සාරි ජුවලරි ෆ්ලවර්ස් ඔක්කොම දැන් මේ ඔක්කොම කරන්ඩ බ්‍රයිඩ් කෙනෙක්ට නැත්නම් සාමාන්‍ය ලේඩි කෙනෙක්ට මේකප් කොණ්ඩේ හරි වැදගත්. ස්කින් එක ඒ කියන්නේ මේකප් කරන්න ඉස්සර ස්කින් එක හරි වැදගත්. ඒ කියන්නේ ස්කින් කෙයා හරි හරි අවශ්‍යයි. සාමාන්‍යයෙන් ස්කින් කෙයා කෙනෙකුට අනිවාර්යෙන් මන්ත්ලි ෆේෂල්ස් ක්ලීන් අප්ස් වැක්සින් ත්‍රෙඩින් ඒක දිගටම කරන්න ඕන. නමුත් දැන් කාලය හිටිට ලේඩීස් නැත්නම් බ්‍රයිඩ්ස් කෙන ලේඩීස්ට ඒගලන්ට කල් මදි, ඒගලන්ට වෙලා, ඒගලන්ට හරි ස්ට්‍රෙස් එක නිසා ඒගලන්ට වෙලා නැහැ මේවා කරන්න. ඒක නිසා මම රෙකමෙන්ඩ් කරන්නේ මේ අනිවාර්යෙන් ෆේෂල්ස් අතරින් මේ වගේ කැප්සියුල් එකක් ග්ලෝ කියන කැප්සියුල් එක අනිවාර්යෙන් පාවිච්චි කරලා හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ග්ලෝ ඒලා නම්බර් 1 ස්කින් කෙයා න්‍යූට්‍රියන්ට්. ලේක අනිවාර්යෙන් දවසට දෙසරක් පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ උදේට after meals and රෑට. ඒ කියන්නේ දිගටම මාස 3ක් දිගටම යූස් කරවත් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොණ්ඩේ මේ කොණ්ඩේ හොඳට growth එකක් තියෙයි. ඒ quality එක කොණ්ඩේ එක ලස්සනද තියෙයි. තව එකක් ඒගොල්ලන්ගේ bride කෙනෙක් නැත්නම් lady කෙනෙක්ට ඒගොල්ලන්ගේ නියපොතු ඒවා ඔක්කොම වැදගත්. ඒ කියන්නේ මේ ඔක්කොම ගත්තොත් අනිවාර්යෙන් total ලුක් එකක් ගන්න පුළුවන්. ඒක බය වෙන්නේ නැතුව මම සාමාන්‍ය රෙකමෙන්ඩ් කරන්නේ ග්ලෝ කියලා 100% නම්බර් වය ලංකාව ස්කින් කෙයා න්‍යූට්‍රියන්ට් එක ගත්තොත් ඒක හොඳයි. අන්තිමටම මම ඇඩ්වයිස් කරන්න ලේඩීස් නැත්නම් බ්‍රයිඩ්ස් කෙනෙක්ට ඒගොල්ලන්ගේ වෙඩින් දවසට ඉස්සර අන්තිම මොහොත වෙනකන් ඉස්සර එන්නේ නැතුව සාමාන්‍ය මාස 6ක් ඇතුළුව නැත්නම් ප්ලෑන් කරන්න අවුරුදු කට ඒක මාස 3ක් 6 මන්ත් 3 මන්ත් අතරින් අනිවාර්යෙන් ප්ලෑන් කරන්න ඕනේ. ආයිත් කියන්නේ ලෝකෙන ඒ වගේ කැප්සියුලක ලංකාවේ ඇවිල්ලා නම්බර් 1 ස්කින් කෙයා න්‍යූට්‍රියන්ට්.